අයිබුවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට. වෛරසය වැළඳුණු ප්‍රථම ශ්‍රී ලාංකිකයා පූර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව යයි. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ජනපතිගෙන් සහන රැසක්. කොළඹ ගම්පහ පුත්තලම දිස්ත්‍රික්කවල සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක ඇඳිර නීතිය හෙට උදෑසන 6ට අවසන්. නැවත දහවල් 12 සිට ඇඳිර නීතිය. අගමැති සියලු පක්ෂ නායකින් හෙට අර්ලියගහ මන්දිරයට කැඳවයි. අගමැතිගෙන් සජිත්ට චෝදනා, සජිත්ගෙන් අගමැතිට චෝදනා. ඇඳිර නීතිය කොරෝනා වෛරසය, ඒත් අපිව අමතක කරන්න එපා. කොරෝනා මර්ධනයට ඉන්දියාවෙන් දැඩි තීරණ, ප්‍රාන්ත 23ක නගර 80ක් වැසෙයි. දැන් දේශීය පුවත්. COVID-19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත් ජනතාවට තම වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ප්‍රධානය කර ඇති සහන මෙසේ. ආදායම වැඩබදු රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු රුපියල් 15,000ට අඩු, ජල විදුලි බිල්පත් වරිපණම් බදු, බැංකු චෙක්පත් වළංගු කාල සීමා රුපියල් 50,000ට අඩු, මාසික ණයපත් ගෙවීම් අප්‍රේල් මාස 30 දින දක්වා දීර්ඝ කර ඇත. ත්‍රිරෝද රථ හිමියන්ගේ ලීසින් ණය වාරික අයකර ගැනීම මාස 6කට අත්හිටුවීම, රාජ්‍ය සේවකයන්ගේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් ණය වාරික අයකිරීම මැයි මාස 30 දින දක්වා අත්හිටුවා තිබීම, බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබා දී ඇති රුපියල් 110,000ට අඩු පෞද්ගලික ණය අයකර ගැනීම මාස 3කට අත්හිටුවා ඇත. රැකිය සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ මාර්තු මාස අභ්‍යාසලාභී දීමනාව වන රුපියල් 20,000 ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කිරීම. කොරෝනා වෛරස මර්ධනයේ නිරත සෞඛ්‍ය පොලිස් සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කිරීම, සංචාරක ඇඟලුම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාස 6ක ණය සහන කාලයක් ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල් ප්‍රතිමූල්‍ය කිරීම, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථ සාධක අරමුදල, සේවක බහරකාර අරමුදල, ඒකාබද්ධව භාණ්ඩාගාර බැඳුම් කර හා බිල්පත්වල මුදල් ආයෝජනය කිරීමේදී එමගින් මුදල් වෙළඳ පොල 7%ක පොලි අනුපාතය යටතේ ස්ථාවර කිරීම, මාසික ණය මුදල් රුපියල් 50,000 දක්වා වන දේශීය ගනුදෙනු සඳහා භාවිතා වන ණයපත් ක්‍රෙඩිට් කාඩ් සඳහා ණය පොලි අනුපාතය 15%ක උපරිමයකට යටත් කිරීම හා කිරීම, ඇඳිරි නීතිය නැති අවස්ථාවල සියලුම බැංකු ශාඛා ගනුදෙනු කරුවන්ට උපරිම සේවාවක් සැලසෙන පරිදි විවෘතව තිබීම, ශ්‍රී ලංකා වරාය රේගුව හා සිසු නියාමන ආයතන අත්‍යවශ්‍ය ආහාර පොහොර ඖෂධ සහ ඉන්ධන අඛණ්ඩව අදාළ පුද්ගලින්ට නිකුත් කළ යුතුය, සමෘද්ධි ලාභීන් හා සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා රුපියල් 10,000ක පොලි රහිත අත්‍යකාර මුදලක් සියලුම සමෘද්ධි බැංකු සංගම් මගින් ලබා දීම, ලංකා සතු සහ සම්පකාර වෙළඳසැල් වැට් බදු හා වෙනත් ප්‍රාදේශීය බදු හා ගාස්තු වලින් නිදහස් කිරීම, අඩු ආදායම් ලාභීන් සඳහා පෝෂණ ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීම වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය සමෘද්ධි අඩු ආදායම් ලාභී පවුල් සඳහා හිමිකම් සහතිකපත් වහාම නිකුත් කළ යුතුය. එම පවුල්වල වැඩිහිටියන්ට හා අඩු ආදායම් ලාභීන්ට සහල් පරිප්පු ලුණු ආහාර හිමිකම් සහතිකපත් මගින් සතිපතා ලබා දිය යුතුය. COVID-19 වෛරස පැතිරියම වැළැක්වීමට හා අදාළ සෞඛ්‍ය සමාජ ආරක්ෂණ කටයුතු වලට සහන සැලසීමට ජනාධිපති අරමුදලේ විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ විවෘත කර ඇත. ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් තැන්පත් කර තිබේ. සියලු දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ට ඊට දායක වීම සඳහා බදු හා විදේශ විනිමය පාලන සීමා ඉවත් කර ඇත. සාක් රටවල කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වෙන් කිරීම. මේ තීරණ වහාම ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයාගේ නියමයේ පරිදි ජනාධිපති ලේකම්වරයා අදාළ නිලධාරීන්ට නියම කර තිබේ. අද පස්පුරව වන විට මෙරටින් COVID-19 වෛරසය වැළඳුණු නව රෝගීන් 5 දෙනෙකු හමු වී තිබෙනවා. යනුව මෙරටින් වාර්තා වූ COVID රෝගීන්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. මෙම මාධ්‍ය හමුව සඳහා යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවිත්‍ර සිල්වා මහතා මෙන්ම අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියද එක්ව සිටියා.
ගලදිනේ වෙනකොට දින 14ක් පළවෙනියෙන්ම ආපු කණ්ඩායම ගත කරලා තිබෙනවා. මේ අනුව අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. හෙට දිනේ පළවෙනිම ආපු කණ්ඩායම නිරෝධායන ලක් වූ කණ්ඩායම ඒ නිරෝධායන මධ්‍යස්ථාන වලින් බුදුවා හැරීම සඳහා 350කට ආසන්න සංඛ්‍යාවක් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වලින් බුදුහා ඇරීමට කටයුතු කරනු ලබනවා. හෙට දිනේ සිට ඔවුන් නිවෙස් වලට පැමිණේ. ඇදිරි නීතිය නවතත් රට තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හෙට දිනේ මෙතෙක් ඇදිරි නීතිය ඉවත් නොකරපු කොළඹ ගම්පහ සහ උතුරු දිස්ත්‍රික්කයේ උතුරේ දිස්ත්‍රික්ක පහේ ඇදිරි නීතිය හෙට උදෑසන 6ට ඉවත් කරනු ලබනවා. ඒ ඉවත් කරන ලබන ඇදිරි නීතිය හෙට දවස 12 වෙනි විට නැවත වතාවක් ඒ ඇදිරි නීතිය පනවනු ලබනවා. අද දින සිට ක්‍රියාත්මක කරන පරිදි ඕමාගම රෝහල විවෘතව පවතිනවා. කොවිඩ් 19 සැක කටයුතු රෝගීන් සරෝගීන් ඇතුළත් කිරීම සඳහා මේ කළුතර ප්‍රදේශයේ දැන්වන විට රෝගීන් 11 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා කොවිඩ් 19 රෝගීන් හැටියට. මේ ප්‍රදේශයේ ඇදිරි නීතිය ඉවත් වුණත් ජනතාව ඉතා උනන්දුවෙන් වග බලාගත යුතුයි. දුරස්ථභාවය පවත්වාගෙන අපට ආරංචි ලැබී තිබෙනවා. ආහාර ලබා දෙන ස්ථානවල ඇතැම් විට රජයේ කාර්යාලවල මුඛ පළඳනා නොමැතිනම් ඔවුන් මැලිකමක් දක්වන බවට එම පාරිභෝගිකයන් ඇතුළු කර ගැනීමට ශ්‍රී ලංකාවේ තවමත් සමාජ වශයෙන් පැතිරීමක් නොමැති බැවින් මෙසේ මුඛ පළඳනා පැළඳීම අනවශ්‍ය බව අප නැවතත් ප්‍රකාශ කරනවා. දැන් IDH රෝහලේ ප්‍රතිකාර ලැබපු කොරෝනා රෝගීන් අතරින් පළවෙනි රෝගියා විදිහට ඇතුළත් වෙච්ච ඒ සංචාරක මග පෙන්වන මහත්මයා අද ඌව සුවපත් පුද්ගලයෙක් විදිහට IDH උණ රෝහලින් නිදහස් කිරීමට සෞඛ්‍ය සේවාවට හැකි වුණා. විශේෂයෙන්ම අපේ යුද හමුදාපතිතුමා ඇතුළු කණ්ඩායම මේ කටයුත්තේදී එකතු නොවි මේ සෞඛ්‍ය අංශත් ඒ වගේම යුද හමුදාවත් එකට එකතු වෙලා මේ කරන කටයුත්ත නිසාම අපි විශ්වාස කරනවා අපේ රට යම් කිසි තත්වයකින් මේ තියෙන තත්වයෙන් අපට මුදෝ ගැනීමට පුළුවන්කමක් ලැබී කියලා. පවතින තත්වය සැලකිල්ලට ගනිමින් සියලුම මගේ ප්‍රවාහන ගුවන් සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව නවතා දැමීමට ඉන්දිය රජය පියවරගෙන තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගියා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණ සුවය ලබා අද IDH රෝහලින් පිටව ගියා. මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් 19 වෛරසය ආසාදිත සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණයෙන්ම සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් තිබෙනවා. චීනයේ වුහන් නගරයේ වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුව හමු වූ පළමු ශ්‍රී ලංකික කොරෝනා වෛරස ආසාදිතයා බවට මෙම සංචාරක මග පෙන්වන්නා වාර්තා වුණා. මේ වන විට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකපිට පුද්ගලයන් 222 දෙනෙකු දිවයිනේ රෝහල් 18ක මේ වන විට ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකක වී තිබෙනවා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර ආසාදිත බවට සැකකරන පුද්ගලින්ට සහ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර තිබෙනවා. මේ අතර ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් ඇමරිකා ආයතනයට අයත් ගොඩනැගිලිද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යුද හමුදාවේ මූලිකත්වයෙන් පිළිසකර කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසයේ මර්ධනය සඳහා ස්ථාපිත සක් අරමුදලට ඇමරිකානු ඩොලර් 50 ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී තිබෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 වැනි ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ හෙවත් සක් හවුලේ රාජ්‍ය නායකින්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේදී මෙම අරමුදල ස්ථාපනය කර තිබෙනවා. ඉන්දියාවේ නව කොරෝනා වෛරස ආසාදිතයින් මෙවන විට 425 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 8ක්. මෙවන විට ඉන්දියාවේ නවදිල්ලියේ සියලුම දිස්ත්‍රික්ක වසා තැබීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා.
මෙතර ඉන්දියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන මුම්බයිහි නිජබිම වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර මාර්තු මාස 31 වන දින දක්වා වසා දමා තිබෙනවා. පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම මගී දුම්රිය සේවා සහ අන්තර් ප්‍රාන්ත බස් රථ සේවාද මාර්තු මාස 31 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා. මෙතර ඉන්දියාවේ ප්‍රාන්ත 23ක නගර 80ක් මෙවැනි විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. යුරෝපානු රටක් වන ස්පාඤ්ඤ කොරෝනා වෛරසයේ දැඩි බලපෑම් එල්ල වූ රටක් ලෙසට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. ඉතාලිය චීනය හැරුණු කොට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කළ රට බවට ස්පාඤ්ඤ වාර්තා වනවා. ස්පාඤ්ඤයේ මෙවැනි විට පුද්ගලයන් 29,909 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අතර මෙවැනි විට පුද්ගලයන් 1,813 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේ හේතුවෙන් එරට හදිසි තත්ත්වය තවත් දින 15කින් දීර්ඝ කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ලොව පුරා රටවල් 188කින් කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 343,209ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද 14,730ක් ලෙසයි දක්වන්නේ. කොළඹ ගම්පහ පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුල ක්‍රියාත්මක ඇඳිරේ නීතිය හෙට උදැසන 6ට තාවකාලිකව ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර අද පෙරවරු 6ට ඇඳිරේ නීතිය ඉවත් කළ සෙසු ප්‍රදේශ සඳහා නැවතත් ඇඳිරේ නීතිය ක්‍රියාත්මක වන අතර එම දිස්ත්‍රික්ක සඳහා යලිත් ලබන 26 වන දින බ්‍රහස්පතින්දා උදැසන 6ට තාවකාලිකව ඇඳිරේ නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි රජය ප්‍රකාශ කර සිටින්නේ. කොළඹ ගම්පහ පුත්තලම යන දිස්ත්‍රික්ක තුන සහ උතුරු පළාතේ මන්නාරම වවුනියාව මුලතිව කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවලට මෙවන විට ක්‍රියාත්මක කර තිබෙන ඇඳිරේ නීතිය හෙට උදැසන 6ට ඉවත් කිරීමට කටයුතු කරන බව රජය නිවේදනය කළා. ඒ අනුව මෙම දිස්ත්‍රික්කවලට නැවතත් හෙට පස්වරු 12ට ඇඳිරේ නීතිය ක්‍රියාත්මක කරන අතර එය 27 වන සිකුරාදා උදැසන 6ට බල පැවැත්වෙනවා. සෙසු ප්‍රදේශ සඳහා අද පෙරවරු 6ට ඉවත් කළ ඇඳිරේ නීතිය අද පස්වරු 2ට යලි ක්‍රියාත්මක වුණා. ඒ අනුව එම ප්‍රදේශයන් සඳහා එළිමෙන 26 වන බ්‍රහස්පතින්දා උදැසන 6ට එම ඇඳිරේ නීතිය ඉවත් කිරීමට පියවර ගන්නා බවත් එදිනම දහවල් 12ට නැවත එම ප්‍රදේශයන් සඳහා ඇඳිරේ නීතිය පැනවීමට කටයුතු කරන බවත් ජනාධිපති මාත්‍යංශය විසින් දන්වා තිබෙනවා. දිවයිනේ සියලුම දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර විදේශීය සංචාරකින් තනින් තැනට රැගෙන යාමද සම්පූර්ණයෙන් මෙවැනි විට තහනම් කර තිබෙනවා. නීතිය බලපවත්වන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ලබා දී තිබෙනවා. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවලු ප්‍රවාහනයට ඉඩ සලසා දී තිබෙනවා. එමෙන්ම කෘෂිකර්ම සහ වෙළඳ විෂයභාර අමාත්‍යවරයා මෙම කාර්යයන් විධිමත්ව පාලනය කළ යුතු බවයි රජය දැනුම් දී තිබෙන්නේ. මේ අතර අද පෙරවරුවේ ඇඳිරේ නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය සේවා හා භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද නගර කරා පැමිණි ආකාරය දක්නට ලැබුණා. ඇඳිරේ නීතිය ඉවත් කළ කාල සීමාව තුළ ඔබ හැසිරිය යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍යාංශ ආරක්ෂකංශ මෙන්ම මාධ්‍ය මගින්ද නිරන්තරයෙන් දැනුම් දුන් අතර මේ පිළිබඳව අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් ඔබව දැනුවත් කළා. මෙම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මහත්මා ගතේ පෙන්වන ලද පිරිස් දිස්ත්‍රික්ක කිහිපයකදීම අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ කැමරා කාචවල මෙලෙස සටහන් ව තිබුණා. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ඇතැම් පාර්ශ්වයන් වගකීම් සහිතව කටයුතු කරමින් සිටියදී කෙසේ නමුත් තමන්ගේ ජීවිතයද අනතුරේ හෙලා කනිමින් අන් අයගේ ජීවිතවලටද බලපෑම් වන ආකාරයෙන් හැසිරුණු වගකීම් විරහිත පුද්ගලින් සහ ඔවුන්ගේ අදූරදර්ශී හැසිරීම්ද මෙලෙස දක්නට ලැබුණා. මෙතර මෙලෙස සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකළ පිරිස සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවත් තවදුරටත් එලෙස හැසිරෙන්නන්හට දැඩි දඬුවන් පැමිණවීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ ඇඳිරි නීතිය ඉවත් කළ සමහර ප්‍රදේශවලින් වාර්තා වෙනවා. විශේෂයෙන්ම අපි
දින කීපයක් තිස්සේ ජනතාවට ලබා දුන්නු නිරෝධායන රීතීන් පිළිබඳව රෙගුලාසි පිළිබඳව කිසිම ආකාරයක සැලකීමකින් තොරව එම නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කරන ආකාරය විශේෂයෙන්ම සමහර ප්‍රදේශවල ගවයින් කුකුලන් ආකාරයට හැසිරෙන ආකාරයකුත් අපිට දැනුම් දීලා තියෙනවා. ඒ නිසා අපි ඉතාම දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ ඇඳිරි නීතිය දැමීමත් මේ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමත් අරමුණ වුණේ මේ ජනතාවට මේ රෝගය බෝවීම පැතිරීම වැළැක්වීම සඳහා. කෙසේ වෙතත් ඇඳිරි නීතිය ඉවත් කළ පසු ප්‍රදේශවල ඇති වෙලා තියෙන සමහර තත්ත්වයන් ඉතාම ශෝචනීයයි. දැනටමත් ඇඳිරි නීති ලිහිල් කළ කාලය තුළ විවිධ ආකාරයට සෞඛ්‍ය පුරුදු නිරෝධායන රෙගුලාසි වලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින් 15 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිසා මෙම රීති වලට ගරු කරමින් හැම විටම කටයුතු කරන්න නැතොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙනවා. තාවකාලිකව හෙට උදැසන 6ට ඇඳිරි නීති ඉවත් කරන දිස්ත්‍රික්ක 8ක් තුල පිහිටි මහජන බැංකු ශාඛා හෙට පෙරවරු 10 දක්වා විවෘතව තබන බව නිවේදනයක් නිකුත් කරමින් මහජන බැංකුව පවසනවා. රජය විසින් තාවකාලිකව ඇඳිරි නීති ඉවත් කිරීම හේතුවෙන් කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුල පිහිටි මහජන බැංකු ශාඛා හෙට පෙරවරු 10 දක්වා විවෘතව පවතින බව මහජන බැංකුව පවසනවා. බැංකු පරිශ්‍රය තුලදී එකිනෙකා අතර අවම මීටරයක පරතරයක් තබා ගන්නා ලෙසත් බැංකු නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙසටත් මහජන බැංකුව කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව සිය බැංකු කටයුතු සිදු කරගෙන යාම සඳහා සියලුම මහජන බැංකු පාරිභෝගිකයින්ට උපරිම පහසුකම් ආරක්ෂිතව ලබා දීමට කටයුතු කර ඇති බවද පවසන මහජන බැංකුව අවශ්‍ය සේවක කාර්ය මණ්ඩලය නියමිත පරිදි අදාළ ප්‍රදේශවල සියලු ශාඛාවන්හි සිටින බවද දන්වා සිටිනවා. කොරෝනා මර්ධන ව්‍යාප්තිය අඩාල කිරීමට ඇතැම් පිරිස් උත්සාහයක නිරත වන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ චෝදනාවට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු ලබා දුන්නා. මේ අතර රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ රැස්වීමක් සඳහා පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකින්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ අරණියගහ මන්දිරයට කැඳවීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසිර හැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන මුදල් ඒකාබද්ධ අරමුදල නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට බලය පැවරිය ඇති බවත් මේ නිසා කොරෝනා වෛරසය මර්ධන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යාම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැද්ද යන්න ගැන මහජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බවත් පසුගිය පෙබරවාරි 20 වනදා යහපාලන ආණ්ඩුවේම බෙහෙත් හා පොහොර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවා සැපයුම අඛණ්ඩව පවත්වා අප යෝජනාවක් ඉදිරිපත් කළ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව සිටි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ශ්ව අලුත් ආණ්ඩුව අපහසුතාවයට පත්කොට දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඒට විරුද්ධ වූ බවද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනවා. කොරෝනා වෛරස් වදුරෙන් දේශපාලන වාසි ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්ව දෙක තරඟයක නියැලී සිටින බව පෙනියන බවත් පසුගියදා පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණි නිරෝධායනයට යාමට නොහැකි යයි කියා ගුවන්තොටුපලේදී කලබල කළ පිරිස් දිරිගන්වමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ආණ්ඩුවේ නිරෝධායන වැඩපිළිවෙලට අකුල් හෙළු ආකාරය මුළු රටම දුටු බවත් අලුත් ආණ්ඩුවේ මුදල් සැපයුම කපා හැරීමට යහපාලන පාර්ශවයේ පසුගිය මාසේ පාර්ලිමේන්තුව තුළගත් උත්සාහය පෙරදුණු පසුව දැන් ජනාධිපතිවරයාට ආනුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට දරුණු වසංගතයක් මැදේ රට අකරමණය කිරීමට ගන්නා මේ උත්සාහය හෙළා දකින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අද පස්සුරේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කොරෝනා වෛරසයට එරෙහි ක්‍රියාවලිය තමන් කඩාකප්පල් කරන බවට චෝදනා කර ඇති බවයි. පසුගිය පෙබරවාරි මාසයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ යෝජනා සම්මතයක් ඉදිරිපත් කරන ලදී. එය කොටස් දෙකකින් සමන්විත විය. ඉන් පළමු කොටස රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් වූ අතර දෙවන කොටස රාජ්‍ය ණය සීමාව ඉහළ දැමීම සඳහා අනුමැතිය පැතීමය. වගකීමෙන් කටයුතු කරන විපක්ෂයක් ලෙස එම යෝජනා සම්මුතියේ පළමු කොටසට සහාය දැක්වීමට එකඟ වුවත් දෙවන කොටස එනම් ණය සීමාව ඉහළ දැමීමට අපට එකඟ විය නොහැකි විය. යනු ආණ්ඩුව විසින් රාජ්‍ය මූල්‍ය සඳහා පාර්ලිමේන්තුව අනුමැතිය ලබා ගැනීමේ වගකීම ඉෂ්ට කිරීමට ආණ්ඩුව අපොහොසත් වී එම වගකීම ඉටු කිරීම ආණ්ඩුව පැහැර හැර ඇති බව අවධාරණය කරමි.
කොරෝනා වෛරස් රේ ක්‍රියාවලියට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට අප පූර්ණ සහය දක්වා ඇති බව අවධාරණය කරමි. ආණ්ඩුව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය අඩුපාඩු බොහෝය. එහෙත් ඒවා මෙහි සඳහන් කිරීම අවශ්‍ය නැත. මන්ද මේ අවස්ථාවේ වැදගත් වන්නේ කාර්යක්ෂම ලෙස කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාවලිය මෙහෙයවීමයි. මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉදිරියේදී ඔහුගේ ප්‍රකාශය සඳහන් චෝදනා වැනි අසත්‍ය හා දේශ සහගත චෝදනා කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් සියලු දේශපාලන පක්ෂවල රැස්වීම කැඳවා සියලු පක්ෂවලට පක්ෂ ભેද නොතකා කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාවලියට සහය දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. මේ සඳහා මාගේ පූර්ණ සහය පළ කරන බවයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් පවසන්නේ. කොරෝනා මර්ධනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව තවමත් පරිපූර්ණක සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පසුගිය දින 12ක කාලය තුළ ලෝකය පුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව දෙගුණයක් වී තියෙනවා. දකුණු ආසියාන් රටවලට සිදු කරන බලපෑම් වැඩි වෙමින් පවතිනවා. අවාසනාවකට ලංකාව තුළ අවශ්‍ය පියවර නිසි වේලාවට ගත්තේ නැහැ. සමහර පියවර ගත්තේ ප්‍රමාද වෙලා. තවමත් රජය විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරන්න අසමත් වෙලා තියෙනවා. මේ ප්‍රතිඵලය වන්නේ රෝගය ව්‍යාප්ත වීමේ වේගය වැඩි වීමයි. අසාධාරණ ලක්ෂණ රෝගීන් සංඛ්‍යාව ඉහළ නැංවීමයි. කොරෝනා ගැන සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇහුවාම එතුමිය උත්තර දෙන්නේ ඡන්දය පැවැත්වීම ගැනයි. රටත් රටවැසියන් ආරක්ෂා කිරීමේ පරිපූර්ණ සැලැස්ම ගැන රජය තවමත් රටට හෙළි කරලා නැහැ. වෛරසය පැතිරීම පාලනයට කියා රජයගත් සමහර පියවර හදිසියෙන් කළ නිසා අනවශ්‍ය තදබද වීම ඇති වුණා. පසුගිය සිකුරාදා කොළඹින් පිටත් වූ දුම්රියවල තෙරපි ගමන්ගත් මගින් ඊට එක උදාහරණයක්. කොරෝනා වසංගතය ගැන මුලින්ම වාර්තා වුණේ පසුගිය දෙසැම්බර්. එදා සිට පාර්ලිමේන්තුව විසිරවන අවස්ථාව වෙන තුරුම වෛරසය මැඩ පැවැත්වීමේ කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කිරීමට ආණ්ඩුව පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේ නැහැ. අතුරු සම්මත ගිණුමෙන් අප්‍රේල් 30 වෙනිදා දක්වා මුදල් වෙන් කර තියෙනවා. එදා සිට අලුත් පාර්ලිමේන්තුව නැවත රැස් කරන දිනය දක්වා අතිරේක මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැහැ. අලුත් පාර්ලිමේන්තුව කවදා රැස් කරන්න නැති වේදයි කියන්නට බැහැ. මේ මොහොතේ අපි හැමෝම රජය සහ සෞඛ්‍ය අංශ මෙන්ම අදාළ සියලු අංශ කණ්ඩායම් ක්‍රියාමාර්ග සමග එක් විය යුතුයි. ඊට අනුගත විය යුතුයි. යතරතුර අපෙන් ගිලිහෙන අපෙන් පිහිටක් සරණක් බලාපොරොත්තු වන පිරිස පිළිබඳව ඇතැම් විට ඔබට අමතක වනු ඇති. ඒකනත් හිතන්න ඔබට අවස්ථාවක් මේ. ඔබට මතක ඇති හදිසියෙම පැනවූ ඇඳුරු නීතිය තත්ත්වයත් සමගම යාචක ජනතාව පත් වූ අසරණතාවය පිළිබඳව අපි තොරතුරු වාර්තා කළා. එම ප්‍රවෘත්ති විකාශයේ වී සුළු මොහොතකට පසුව විශාල පිරිසක් ආරක්ෂකාංශ සහ විවිධ තරාතිරමේ පුද්ගලයන් තමට හැකි ආකාරයෙන් අසරණ වී සිටින යාචක ජනතාවට පමණක් නොව සතා සීපාවුන්ට පවා ආහාර පාන ආදිය ලබා දෙන්නට කටයුතු කළා. අපි අද මතක් කරලා දෙන්නෙත් ඔබේ අවධානය යොමු යුතු තවත් කණ්ඩායම් කිහිපයක් පිළිබඳව. අපේ රටේ පන්සල් විශාල ප්‍රමාණයක් දායක දායිකාමන් ලබා දෙන දානය පිළිගනිමින් එම භික්ෂුන් වහන්සේලා කටයුතු සිදු කරගෙන ගියා. ඔබ අමතක කරන්නට එපා ඔබේ ගමේ පන්සල, ඔබේ ළඟම ඇති පන්සල, එහි මහා සංඝරත්නය උදෙසා දානමය කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සහ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ලබා දෙන්නටත්, උන්වහන්සේලාගේ අඩුපාඩු පිළිබඳවත් මේ මොහොතේදී සිතා බලා කටයුතු කරන්නට හැකියාවක් ලැබෙනවා නම් එයත් මහඟු වූ පුණ්‍ය කර්මයක් ලෙසයි අප සියත ප්‍රවෘත්ති තුළින් ඔබට මතක් කර සිටින්නේ. ඒ වගේම වැඩිහිටි නිවාස සහ ළමා නිවාසවල ජීවත් වන පිරිස් පිළිබඳව ඇතම් විට බොහොමයක් අපේ රටේ පවත්වාගෙන යන වැඩසටහන නිසා ආහාර වේල් නිසා එම කටයුතු පවත්වාගෙන ගොස් තිබුණා. දැන් ඔබට එම ස්ථානවලට යන්නට අපහසුයි. ඒ නිසා මේ පිළිබඳව කටයුතු කරන බලධාරීන් ළමා නිවාස සහ වැඩිහිටි නිවාස පිළිබඳව අවධානය යොමු කරනවස්සේම ඔබට උදව්වක් උපකාරයක් සෞඛ්‍ය ආරක්ෂිතව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරලා ලබා දෙන්නට පුළුවන් නම් එය මහඟු පුණ්‍ය කර්මයක්. අදට අපි ඔබෙන් සමුගන්නවා යලිතම වූ හෙට උදැස්සන 6ට. සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.